දේශපාලන ක්‍රමයේ වෙනසක් කරන පක්ෂයක්. ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙලක් පේන තෙක් මානික නැහැ. සිස්ටම් චේන්ජ් කියලා එකක් අරගලකරුවන් ඉල්ලුවාට ඔවුන්ට ඒ ගැන නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ 225ම එපා කිව්වා. ඔය 225ම ගියත් අලුත් ක්‍රමයක් හැදේ කියලා හිතන්න බෑ. දැන් දේශපාලන පක්ෂ හැම එකක්ම කියනවා අපි දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුතු පාලනයක් ස්ථාපිත කරනවා කියලා. මේ දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන්ද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් රට ආර්ථික වශයෙන් පරිහානියට පත් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඒකේ නායක මහින්ද රාජපක්ෂ කියන්නේ අධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ ජනතාව වෙනුවෙන් දිගටම දේශපාලනය කරනවා කියලයි. ඉතින් මේ අවනඩුව දැන් අපි කියන්නේ මොන අධිකරණයකටද? මොන ප්‍රශ්නේ තිබුණත් අධිකරණ තීන්දුව හැමෝම පිළිගන්නවා. මහින්දත් මෙච්චර කල් පිළිගත්තා. ඒත් තමන්ට සහ දෙවයන්ට විරුද්ධව දුන්නු තීන්දුව විතරක් පිළිගන්නේ නැහැ. ඉතින් මෙහෙම අය දේශපාලනය කරන රටක දේශපාලන ක්‍රමය වෙනස් වෙයිද? 2015 ජනවාරි 8 යහපාලනේ ආවේ විනිවිදභාවයෙන් යුතු පාලනයක් හදන්න. ඒත් විගණන පනත පාස් නොකර ඉඳලා ඒකෙන් කට්ටි පනින්න බැලුවා. රාජපක්ෂලාගේ කාලේ සේරම හොරු මිනිමරුව අල්ලනවා කිව්වා. බොරුවට FCID වගේ ආයතන දැම්මා. බැසිල්ට නඩු පැවරුවේ රිජෙක්ට් වෙන විදිහට. ඉතින් මේ රටේ ජනතාව කාවද විශ්වාස කරන්නේ? දැන් සදිත් ප්‍රේමදාස කියන්නේ අපිට තාම හරියට කරන්න පුළුවන් කියලයි. අනුර කියන්නේත් ඒකමයි. දැන් ජනතාව තෝරගන්න ඕනේ කාවද? මේ දෙකම එපා කියලා රනිල්ද? නැත්නම් ව්‍යවසායක දිලිත් ජයවීරද? මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකත් කියලා තිබුණා තමන් ජනාධිපතිවරණයට එනවා කියලා. මෛත්‍රීපාල සිරිසේනත් කියනවා මේ කිසි කෙනෙක් ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කරයි කියලා හිතන්න බෑ. ජාතික ජනබලවේගය තාම රටේ පාලනයක් කරලා නැති නිසා අපි ඒ අයව හුරු ගොඩටම දාන්න බෑ. ඒත් අහපව් ගන්න කියලාත් කියනවා. එහෙම ගන්න පුළුවන් වෙයිද? මේ වගේ පක්ෂවල පාලකයෝ ආයේ කාටවත් ගන්න බැරි ක්‍රම හදනවා. කොහොමටත් මෑත අවදියේදී ඇතම් රටවල් දියුණු උනේ ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දාලා ගෙනිච්ච වැඩසටහන් වලින්. සිංගප්පූරුව, මැලේසියාව දෙකම එහෙමයි. චීනය ලොකුවටම දියුණු වුණෙත් එහෙම. ජනතාව ඉදිරි ඡන්දයකදී ජාතික ජනබලවේගයට දෙන්නේ නායට උඩින් වතුර ගිය එකේ ඔළුවට උඩින් ගියාම මොකද කියලයි. අරගල පිරිස අපේක්ෂා කළේ ක්‍රමයේ වෙනසක්. ඒත් ඔවුන්ට ඒක කරන්න ව්‍යාපාරයක් නැහැ. ඒ නිසා පසු ගමන් ගියා. ඔවුන්ට ව්‍යාපාරයක් හදලා ඒ වැඩේ කරන්න ඕනේ නම් පුළුවන්. ඒක ඉක්මනින් බැරි වෙයි. කාලයක් යනකොට ව්‍යාපාරයක් හැදෙන්න ඉඩ තියෙනවා. හැබැයි ව්‍යාපාරයක් හැදෙන්න නම් අදාළ දේශපාලන අභ්‍යාස දිගටම සිද්ධ වෙන්න ඕනේ. එහෙම එකක් රටේ වෙනවද? සටහන විමලනාත් විරරත්න.